ඊළඟ විශේෂම ගත්තොත් ප්‍රජාතන්ත්‍රවාදී සහ නිදහස සෑම පුරවැසියෙක්ම තමන් අදාන ආගම තමන්ගේ භාෂාව තමන්ගේ සංස්කෘතියන් අනුව හුදකලා වීමට ලක්විය යුතු නැහැ. තමන් අදාන ආගම තමන්ට අතිරේක පීඩාවක් ගෙන දෙනවායි කියලා හැඟීමක් ඇති විය යුතු නැහැ. තමන්ගේ සංස්කෘතිය තමන්ට අතිරේක පීඩාවක් දෙනවායි කියලා ඇති විය යුතු නැහැ. තමන් නියෝජනය කරන දේශපාලනේ තමන්ට අතිරේක පීඩාවක් ගෙන දෙනවායි කියලා හැඟීමක් ඇති විය යුතු නැහැ. දේශපාලනික වෙනස්කම් වෙන්න පුළුවන්. මා කලින් කිව් වගේම එක් එක් ජන කණ්ඩායමකට තම තමන්ගේ වූ අනන්‍යතාවයන් තියෙන්න පුළුවන්. හැබැයි නිදහස කියන එක අපි හැම දෙනාටම පොදු දෙයක්. ඒ නිසා හැම දෙනාටම බියෙන් සැකෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් රාජ්‍යයක් නිර්මාණය කිරීම අපේ වගකීම. ඒ වගකීම අපි ඉටු කරන බව ඔබට අපි සාතික කරමු. ඒ වගකීමේ ප්‍රධාන පංගුවක් තමයි යළි අපේ රටේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කිරීම. නීති විධානයේ ආධිපත්‍ය තහවුරු වෙන්නේ මේ පාර්ලිමේන්තු තුළ සකස් කරලම නීති තුලින් පමණක් නොවේ. මේ පාර්ලිමේන්තුව විවිධ අවස්ථාවල දීර්ඝ සාකච්ඡා දීර්ඝ විවාද හරහා ඉතාමත් ප්‍රගතිශීලී ශක්තිමත් නීති අපි සම්පාදනය කොට තිබෙනවා. හැබැයි නීති සම්මත කිරීම ප්‍රමාණවත් නැහැ. ඒ නීති නිසි පරිදි ක්‍රියාවේ යෙදී වීතුව තිබෙනවා. ඒ වගේම ජනතාවට නීතිය ක්‍රියාත්මක නොවයි කියන හැඟීමක් ඇති වී තිබෙනවා. නමුත් පසුගිය කාලේ පුරා අපේ රටේ සිදු වී තිබෙන දේ තමයි නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට යම් අසාධාරණයක් සිදු වුනහම නීති ඉදිරියට ගොස් සාධාරණ ඉටු කරගත හැකි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. තමන්ට යම් අයුක්තියක් සිදු වුනහම ඒ අයුක්තිය විසඳා ගැනීම සඳහා නීතියේ පිහිට පැතිය හැකි කියන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. ඒ කියන්නේ පොදු ජනතාව තුළ නීතිය සහ විධානය ආධිපත්‍ය කරේ තිබෙන විශ්වාසය බිඳ වැටී තිබෙනවා. නීතිය සහ විධානය ආධිපත්‍ය ශක්තිමත් කිරීමකින් තොරව යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට අපි කිසිසේත්ම හැකියාවක් ලැබේවි කියලා විශ්වාස කරන්නේ නැහැ. යහපත් රාජ්‍යයක් ගොඩනගනවා නම් ඒ ප්‍රධාන පදනම බවට නීතිය විධානය ආධිපත්‍ය සහතික විය යුතුයි. ඒ නිසා අපි රාජ්‍යයක් හැටියට ජනාධිපතිවරයා ලෙසත් අපේ ආණ්ඩුව ලෙසත් අපි මේ නීතියට යටත් කිසිදු දේශපාලකෙක් හෝ අධිකාරී බලයක් තියෙන කිසි කෙනෙක් මින් පසුව නීතියට උඩින් සිටින්නේ නැහැ. හැම දෙනාම නීතියට යටත්ව සිටිය යුතුයි. ඒ වගේම නීතිය පිළිබඳව ජනතාවගේ බිඳවැටෙන විශ්වාසය නැවත තහවුරු කළ යුතුයි. මෙතෙන්ද කිසිසේත්ම අපිට කිසියෙකුන් පලිගැනීමේ කිසියෙකුන හඹා ගොස් දඩයන් කිරීමේ වමනාවක් අපිට නැහැ. හැම කෙනාටම නිදහසේ තමන්ගේ දේශපාලනය කරන්න අයිතිය තහවුරු කරනවා වගේම හැබැයි ලංකාවේ ආන්දෝලනයට තුඩු දී තියෙන අපරාධ විශාල ප්‍රමාණයක් තිබෙනවා. අපරාධකරුවන් කල්පනා කරනවා නම් ඒවා කාලයේ වැලිතලාවෙන් යටපත් වෙලා අවසන් කරන්න පුළුවන් කියලා ඒ නීතිය පිළිබඳ ජනතාවගේ තියෙන විශ්වාසය බිඳ වැටීම. නීතිය පිළිබඳ ජනතාවගේ විශ්වාසය තහවුරු කරන්න නම් ආන්දෝලනයට තුඩු දී තිබෙන අපරාධයන් පිළිබඳව යළි විමර්ශනයකට වින්දිතයන්ට සාධාරණත්වයක් අපරාධකරුවන්ට දඬුවමක් ලබා දිය යුතුයි. ඒ නිසා විවිධ අවස්ථාවල මේ රටේ සිදු වී තිබෙන අපරාධ තමන්ගේ දේශපාලන වේදිකාවේ දේශපාලන සටන් බාට බවට පත් කරගත්තා. හැබැයි ගොඩනැගුණු කිසිදු රාජ්‍යයක් ඒ පිළිබඳ සාධාරණ ඉටු කරගන්න අසමත් වී තිබෙනවා. මම ඔබට සහතිකයක් දෙනවා. ආන්දෝලනයේ තුඩු දී තියෙන අපරාධයන් එහි වග උත්තරකරුවන් එළිදරව් කරන බවටත් ඔවුන් නීති හමුවට ගෙනියන බවටත් වින්දිතයන්ට සාධාරණ ඉටු කරන බවටත් අපි ඔබට සාතිකයක් දෙනවා. අපිට අවශ්‍යයි නීතිය යුක්තිය සාධාරණත්වයේ ඉටු වෙන රාජ්‍යයක් අපිට අවශ්‍යයි. ඒ රාජ්‍ය මේ ලැබී තිබෙන ජනවරම තුලවත් අපි ස්ථාපිත කරන්න අසමත් වන්නේ නම් යලි එවැනි රාජ්‍ය පිළිමද අපි සිහින දැකීමෙන්වත් පළක් නෑ. මතක තබාගන්න මේ ජනවරමේ උවමනාව තිබෙනවා. ඒ හඬහැරය තිබෙනවා. ඒ අඳෝනාව තිබෙනවා. මේ ජනවරම තුල තමන්ගේ ඥාතීන් මිය යාමේ ඉතුරු ඥාතීන්ගේ ප්‍රකාශන මෙම ජනවරම තුල තිබෙනවා. ඝාතන ලක්වුවන්ගේ මිතුරුන්ගේ අඳෝනාව මේ ජනවරම තුල තිබෙනවා. ඒ අපි යුක්තියට කරන්නේ නැත්නම් කවුද ඉටු කරන්නේ? කාර්ය දෙක බාර දෙන්නේ නැහැ. ඒ නිසා යුක්තිය සාධාරණයේ පිළිබඳව මේ රටේ සිහින මැරෙනවා
අපි මේ දීටු කරන්න නැත්නම්. සීනකින්වත් ආපෝ අපේ රටේ යුක්තිය සාධාරණත්ව පිළිබඳ ජනතාවගේ අපේක්ෂාවන් ඇතිවේවි කියලා මා විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා යුක්තිය සාධාරණත්ව මේ රට යලි ස්ථාපිත කර යුතුයි. ඒ අපරාධයන් පිළිබඳවත් ඒ වගේම තුඩු දී තිබෙන වංචා දූෂණ පිළිබඳවත් අපේ නීතිය ඉටුකට නීතියේ විධාන ආධිපත්‍යයත් නීතිය පිළිබඳ ජනතාවගේ තියෙන විශ්වාසයත් යලි තහවුරු කරන්න කටයුතු කරනවා. එකල යුතුයි. ඒ අපි කරන්නේ නැත්නම් කවුද කරන්නේ කියන ප්‍රශ්නේ අපි ඉදිරියේ තිබෙනවා.